සර්ගේ ෆෝර්න් එකයි පර්ස් එකයි, මැඩම්ගේ ෆෝර් එකයි හැන්බෑග එකයිද. තුන් කෝඩිහාර ලක්ෂ විසිදහස් හයසිය පණහයි සොත විසි පහයි. උණුසුම් හීනයක් සොරාගත් දවසක් දෙන්නේ නෑ. තමසිතුවද කජුවර කොස්සර කියලා තව එක වැඩයි තියෙන්නේ. මේක ඉවර වෙන්න නැද්දානේ? අමතක කළ යුතු අමතක නොවන දවසක්. එතනින් නොසුදු වඳගත්තු මහත්තේ එයාට මේක දෙන්න ඕන. You tell me Mr. Idamalgoda. You tell me what's going on. මම ඔයාට ඔක්කොම කිව්වා. තව කියන්න දෙයක් නැහැ. මගේ ගෑණිට නයිටියක් අන්දලා මට බොන්න දීලා තමස මොනවද කරන්න හදන්නේ? සිංගිති කිල්ලියක තනි වූ දවසක්. දැන් මං කියන විදිහට ඉන්නවා. නිමේෂ ආටි. උදාසන් මහත්මයා අධ්‍යක්ෂණය කරපු අමුතු දවසක් චිත්‍රපටය. මම හිතන්නේ ඇත්තටම අමුතු චිත්‍රපටයක්. මොකද මේ
ලංකාව සිනමාවේ අපි බෝවෙලාර දකින්නේ වීරවරයන්ගේ චරිත සහ වීරවරියන්ගේ චරිත අන්තර්ගත චිත්‍රපටි. නමුත් මේ චිත්‍රපටය එහෙම නිශ්චිත වීරවරයක් හෝ වීරවරයෙක් ගැන අපේ තියෙන ඔළුවේ තියෙන මතවාද බිඳදාන්න ජාතිය චිත්‍රපටයක්. විශේෂයෙන් කියනවනම් ස්ත්‍රීවාදී චිත්‍රපටයක් විදිහට මේ චිත්‍රපටය එක්තරා විදිහකින් හඳුන්වන්න පුළුවන්. දැන් මේ චිත්‍රපටය බලලා එළියට බැස්සහමත් අපිට එන ප්‍රතිචාර අනුව කියන්නේ අම්මෝ මේක මේ මේ නිකන් අර කාන්තාවට බලයක් ලැබුණා වගේ චිත්‍රපටයක් කියලා. මොකද ඇත්තටම කාන්තාව කියන ඒ කියන්නේ විශේෂයෙන් මාතෘත්වය කියන ඒ උතුම් මේ විෂය ගැන එක්තරා විදිහකින් කතා කරන ගමන් පවුල සහ පවුලේ පියා අර්බුදයට ගියොත් ඒ පවුලට මොකද වෙන්නේ, එහෙම වුණොත් කාන්තාවගේ වෛරය කොයි වගේ වෙයිද, ඒක ඇත්තටම ඒ සම්බන්ධයෙන් කතා වෙන චිත්‍රපටයක් කියන්නේ විශේෂයෙන්ම පවුල මූලික කරගෙන කතා වෙන චිත්‍රපටයක්. ඉතින් මේ තරම් පවුල ගැන කතා වෙන චිත්‍රපටයක් මම මෑතක සිනමාවේ දැක්කේ නැහැ, ලංකාව සිනමාවේ. සහ මේ චිත්‍රපටයේ තියෙන විශේෂත්වය තමයි මුල සිට අගටම ඇස්පිය නොයලා බලා ඉන්න පුළුවන් ආකාරයේ කුතුහලයක් චිත්‍රපටයේ පුරාවටම තියෙනවා. සහ අපි නොහිතන ට්විස්ට් එකක්, ට්විස්ට් කීපයක් මේ චිත්‍රපටය තුළ තියෙනවා. ඉතින් ඒ සියල්ලත් එක්ක මම හිතන්නේ ඉතාමත්ම දියුණු, ඉතාම නූතනවාදී මේ තේමාවක් තමයි මේ වීසිය දසන් මහත්මයා තෝරගෙන තියෙන්නේ. ඉතින් ඒ වගේම මතක් කරන්න ඕනේ කීත්‍රංග අපේ නිෂ්පාදකතුමා, ඔහු ඇමරිකාවේ ඉන්න බොහොම ජනප්‍රිය ශ්‍රී ලාංකිකයෙක්. ඔහු ලංකාවට ඇවිල්ලා කරපු චිත්‍රපටයක් මේක. ඉතින් ඒ සම්බන්ධෙනුත් ඔහුට සූදවන්ත වෙනවා විශාල මුදලක් වැය කරලා චිත්‍රපටයක් ලංකාවේ කරන්න ආපු එකට, සහ ඔහු ප්‍රධාන චරිතයෙන් දායක වෙනවා. ඒ වගේම නිරංජනී පබෝද ඇතුළු රංගනේ එදුණු සියලුම දෙනාට මේ විශේෂයෙන් මතක් කරනවා සියලු දෙනාගේ එකතුවත් වීසිවදාසන් මහත්මයාගේ තෝරා ගැනීම අනුව. ඔහු කියන්නේ මට මේ මට දක්ෂ ඕනේ නැහැ, මට ඇත්තටම ඕන හොඳ මිනිස්සු කියලා මේ කණ්ඩායම එකතු කරද්දී ඇත්තට මේ හොඳ මිනිස්සු ඉතාමත්ම හොඳ සහයෝගයක් ලබා දුන්නා චිත්‍රපටියට. ඉතින් ඒ සියල්ලත් එක්ක මම හිතන්නේ හැමදේම වෙනස් වෙනස් කිව්වට එහෙම කියන්න ඕනේ නැහැ. ඇත්තටම මේ චිත්‍රපටිය බැලුවොත් විශේෂයෙන් කාන්තාවන්ට මේ චිත්‍රපටිය ඉතාමත්ම ප්‍රබල චිත්රපටයක් බවට පත් වේවි. යම්කිසි වරදක් සැමියා අතින් සිද්ධ වෙනවා නම් මම හිතන්නේ මේ චිත්‍රපටියේ ඒකට උත්තරේ තියෙනවා. සියලුම දෙනාට ආරාධනා කරනවා මේ චිත්‍රපටිය බලන්න කියලා. පවුලේ තියෙන සුන්දරත්වය, දරුවන්ගේ තියෙන ආදරය, මේ සියල්ල එක්කාසු කරගෙන හදවතට දැනෙන චිත්‍රපටයක් අමුතු දවසක් කිය. You make me happy when skies are gray. අපි ඔක්කොන්ටම අතිශය භයානකයි. පොලිටිෂියන්ස් අපිව නිකන් අතාරින්නේ නැහැ. අමුතු දවසක් චිත්‍රපටිය පළවෙනි වතාවට අද දවසේ බලන්නට මටත් අවස්ථාවක් ලැබුණා. මෙම චිත්‍රපටයේ ප්‍රධාන රංගන ශිල්පිනියක් විදිහට මම ඇත්තටම නිහතමානී ආඩම්බරයක් වෙනවා. සහ නිහතමානීව ඉතාමට සෑහීමටපත් වෙනවා. හේතුව මට ලබා දුන්නු ඒ චරිතයට මම පුළුවන් මට්ටමේ ඉතාමත් සාධාරණයක් කරලා තිනවා කියන එක අද දවසේ බලනකොට මට ඇත්තටම හරිම සතුටක් දැනෙනවා. සහ මෙම චිත්‍රපටිය මම මෙතෙක් කල් කරපු චිත්‍රපටි වලින් අහස්පතින්ම වෙනස්. ඒකට හේතුව චිත්‍රපටි පුරාවටම මම සිංහල දෙබස් කතා කරලා තමයි මම මෙම චිත්‍රපටියේ රංගනෙන් දායක වෙන්නේ. ඉතින් මම දමිළ රංගන ශිල්පිනියක් විදියට මගේ භාෂා ප්‍රගුණතාවයේ චිත්‍රපටියක් තුලින් පෙන්වන්න අවස්ථාව ලැබීම මං හිතන්නේ මට ලැබිච්ච ලොකු භාග්යක්. හේතුව සිංහල සිනමාව ඇතුලේ, ශ්‍රී ලංකීය සිනමාව ඇතුලේ සිංහල භාෂාවෙන් චිත්‍රපටි පුරාවටම දෙබස් කතා කරන්න අවස්ථාවක් ලැබීමම මං හිතන්නේ මට ලැබිච්ච අනගිම අවස්ථාවක්. සහ පුබුදු අයියා, කීත් අයියා, සිවදාසන් සර්ගේ අධ්‍යක්ෂණය සහ මේ අමුතු දවසක් කණ්ඩායමේ හැමෝටම මම බෙහෙවින්ම ස්තුතිය පුද කරනවා. ඒකට හේතුව තනියෙන් කිසිම කෙනෙකුට බැබලෙන්න බෑ, වැජබෙන්න බෑ චිත්‍රපටි නිර්මාණයක් ඇතුලේ. ඉතින් ඒ නිසා මේ හැමෝගෙම සහයෝගය, මේ හැමෝගෙම ආදරයත් එක්ක තමයි මට මේ චිත්‍රපටිය මෙතෙක් තරම් සාර්ථක කරගැනීමට අවස්ථාව ලැබෙන්නේ. ඒ නිසා ළඟදීම සිනමා හල්වලට අමුතු දවසක් චිත්‍රපටිය තිරගත වෙන්නට නියමිත වෙනවා. ඒ නිසා මම ආරාධනා කරනවා ශ්‍රී ලාංකීය සිනමාව රස විඳින හැමෝටම වෙනස්ම කතා තේමාවක් තුළ මාවත් දකින්න පුළුවන් වෙනස්ම කතාව තේමක් තියෙන චිත්‍රපටියකුත් නරඹන්න පුළුවන්. අමතක කරන්න එපා, නම මතකයිනේ, අමුතු දවසක්.
සතුටු දවසක් සතුටු මොහොතක් මේ චිත්‍රපටිය අමුතු දවස චිත්‍රපටියේ ප්‍රධාන චරිතයේ රඟපාන්න ලැබුණ එක ගැන විශේෂයෙන් නිරංජය සමුගරාජා පුපුදු චතුරංග පබෝදා මේ චිත්‍රපටිය මා රඟපාන්නේ. ඇත්තට මට හිතාගන්න බැරි විදිහටයි මේ කතාව මම දකින්නේ. ඇත්තට හොඳ ආදර්ශමත් කතාවක් තරුණ කට්ටියට තරුණ පවුලකට. අන්තිම මොහොත වෙනකම් මේ කතාවේ අපි හිතාගන්නවත් බෑ මේ මොකද වෙන්නේ කියලා. මොකද මේ ලස්සන තරුණ පවුල මේ හස්බන්ඩ් වයිෆ්ව කිඩ්නැප් කරගෙන යනවා. අන්තිම තමයි දන්නේ හේතුව මොකද්ද කියලා. ඉතින් කරුණාකරලා මේ චිත්‍රපටිය ප්‍රදර්ශන වෙනකොට ඇත්තට මේක ප්‍රීමියර් එකක්වත් නෙවෙයි. ඇත්තට මේක අපි සර්කිට්ස් වලට පෙන්වන්න කරපු එකක්. ඒ වුණා මේක නිකන් ප්‍රීමියර් එකක් වගේ. ඉතා ජයට මේ ඔක්කොමලා ඇවිල්ලා ඉන්නවා බලන්න. ඉතින් හරි සතුටු මොහොතක්. අපි ඉක්මනට මේක තිරගත වෙන්න බලාපොරොත්තු වෙනවා. ස්තුතියි ඔබ සැමටම මේ හැම චැනල් එකකින්ම ඇවිල්ලා අපිට සහයෝගය දුන්නට. ඒ වගේම මට කියන්න ඕනේ මට වී සිවදාසන් බොක්ස් ඔෆිස් වී සිවදාසන් මහතා අමතක කරන්න බෑ. මේ චිත්‍රපටය මගේ තුන්වෙනි නිෂ්පාදනය. ඒ අතරතුර මේ මම තනියම නිෂ්පාදනය කරන්න මේ තුන්වෙනි චිත්‍රපටිය. ඉතින් මං හරි සතුටුයි. විශේෂයෙන් මේක ප්‍රධාන චරිතයක් මට හිතනවා මට හරියට බඩවිරලා තියෙන මේ ඒ කැරක්ටර් එක බලලා. Thank you everyone. Thank you. මට අර සුරේන දැන් ෂුවර්නේ. සුරේන ෂුවර්නේ? ඒ මොකද? හවස මහන්සිය කිව්වා නේද? ඒ හවසනේ දැන් රෑනේ. අමුතු දවසක් මගේ 13 වෙනි චිත්‍රපටයක්. මේක කරනකොට මේ පිටපත්ගෙන පොඩි අවුලක් තිබුණා. මොකද මේක නිකන් එක එක දේවල් තියෙනවා මේක සමහර දේවල් කියලා ඒවා ඔක්කොම අයින් කරලා ලංකාවට අපේ මිනිසුන්ට බලන්න පුළුවන් විදියට මම පිටපත හැදුවා. අදලා ඉවර වෙලා තමයි මම ඊට පස්සේ ලියන්න දුන්නේ. ඉතින් මේකේ චරිත තෝරනකොටත් මේ කාවද ගන්නේ කියලා එහෙම තිබුණා. ඉතින් මම ඉස්සෙල්ලම කතා කරේ වෙන නිලියෙකුට. ඉතින් කොමාරි එයා සම්බන්ධ කරගන්න බැරුව ගියා. ඊට පස්සේ නිරංජනී ආම්බෙන් වාගේ හම්බ වුණා. මං කලින් නිරංජනීව දැක් මේ හම්බ වෙලා තිබුණා නිරංජනී මට. එයාබැයි නිරංජනී මේකට මාර සාධාරණයක් කරනවා. මේ අමුතු දවසක් අමුතු විදිය චිත්‍රපටයක් මිනිස්සු කැමිත්තෙන් බලයි කියලා ලොකු බලාපොරොත්තුවකින් අපි මේක ඉදිරිපත් කරනවා. බොහොම ස්තුතියි. මේ ඒක මේ අද තමයි මේ තියටර් කට්ටිය බලලා තියන්නේ. ඉතින් ඒ කට්ටිය බලලා තීරණය කරලා කියයි මම දන්න තරමට. මම දැන් මට ආරංචි එන විදියට මිනිසුන් මේ බලපු හැමෝටම චිත්‍රපටි අලල කියලා දෙනවා. ඒකින්ද මේක ඉක්මනට මොනරි වෙයි කියලා මට හිතෙනවා. සිනයිප කියලා තමයි අපි පටන් ගත්තේ. මේ දැන් සිනයිප කිව්වම මේ කතාවටයි අරකටයි නිකන් එච්චර සම්බන්ධයක් නැහැ කියලා අපේ කණ්ඩායම තීරණය කරා. ඒක නිසා මේක ඊට පස්සේ අමුතු දවසක් කියලා අපි වෙනස් කරා. හැබැයි මේ මම මේ චිත්‍රපටි හදන්න උදව් කරපු හැමෝටම මගේ කණ්ඩායමේ වැඩ කරපු සියලු දෙනාටම මම ඉතාම ස්තුතිවන්ත වෙනවා. මෙම නිර්මාණයක් සාර්ථකව හදන්න මට උදව් කරාට බොහොම ස්තුතියි. මේගොල්ලෝ වැඩගත් ගමනක් යනවා කියන්නේ හීනකට දහසක් බිඳුන දවසක් ප්‍රශ්න අවශ්‍ය ප්‍රශ්නාන හොඳට වැඩි ප්‍රේමී දැත් ගිලි හීගිය දවසක් දවසක් කියන්නේ. ඉතින් ඇත්තම අමුතු දවසක් තමයි ඒක නම්. ඒ දවසේ සිද්ධ වෙන හැම දෙයක්ම එක දවසින් ජීවිතේ හොඟක් දේවල් ඉගෙන ගන්න පුළුවන් දෙයක් පාඩමක් කියලා කියනවා. රංගනය හොඳයි. අත් වශයෙන්ම සිවාගේ හැම චිත්‍රපටියම තියෙන මේ පැහැදිලි කතාව මේ චිත්‍රපටියෙත් තියෙනවා. හොඳ පවුලේ කතාවක් කියලා කියන්න පුළුවන්. අද ඉතින් බොහොම සන්තෝෂ දවසක්. වී සිවදාසන් ජේෂ් නිර්මාණකරුවාගේ අමුතු දවසක්. චිත්‍රපටයේ විශේෂ මාධ්‍ය දර්ශනයක් CCC සිනමා ශාලාවේදී පැවැත්තුණා. ඉතින් මමත් රංගනයෙන් දායක වෙච්ච නවතම චිත්‍රපටයේ හැටියට නැවුම් තේමාවක් අලුත් වෙනසක් රැගත් ඉතාමත් ප්‍රේක්ෂක ජනතාවට ආදරය දැනෙන චිත්‍රපටයක් හැටියට මට හඳුන්වන්න පුළුවන්. මම හිතනවා මුදුරදීම තිරගත වීම නියමිත මේ අමුතු දවසක් චිත්‍රපටය ලාංකික සිනමාවේ වෙනස් හැඩයක් ගන්න මිනිසුන් ආදරෙන් වැළඳ ගන්න බොහොම
විනෝදාස්වාදය ගන්න වෙනත් පණිවිඩයක් එක්ක පවුලේ සැමටම නර්භය හැකි චිත්‍රපටයක් හැට මං විශ්වාස කරනවා. ඉතින් මටත් මේ චිත්‍රපටයට ආරාධනා කරාට සිවදාසන් මහත්මයාට බොහොම ස්තුතියි. මම මේ චිත්‍රපටය ඉතාමත්ම සාර්ථකත්වයට පත්වලා ආදම් වාතා තබන්ට හැකියාව ලැබේවා කියලා මං හෘදයාංගම සුප්‍රාර්ථනා කරනවා. A day not to forget. අමුතු දවසක්. ඉතින් මම දිනා වී සිවදාසන් මහත්මයා හැමදාමත් මුළු පවුලත් එක්කම එකතු වෙලා නරඹන්න පුළුවන් පවුලේ චිත්‍රපට හදපු කෙනෙක්. ඉතින් ඒ චිත්‍රපටය හරහා හොඳ මෙසේජ් එකක් සමාජයට දෙන කෙනෙක්. මේකත් මම හිතනවා ආදරේ ඉදිරියේ අනාදරේ හොයාගෙන ගිය, ඒ වගේම අනාදරේ ඉදිරියේ ආදරේ පෙන්නපු, එයින් රැවටුණු පවුල් දෙකක් අතර කතාවක්. ඉතින් අපි හිතන අවසානයේ ආදරේ තමයි දිනන්නේ කියලා මේ චිත්‍රපටය තුළින් සමාජයට මෙසේජ් එකක් දෙනවා. ඉතින් අපි ඒක ගමු. ආදරේ තමයි ඇත්ත තමයි දිනන්නේ. ඉතින් සිවයටත් මතන කීත් ඇමරිකාවේ ඉඳන් සිවයත් එක්ක එකතුලා මතන ප්‍රොජෙක්ට්ස් ගොඩක් තව ඉස්සරහටත් කරන්න යනවා. කීත්ත් මම සුබපතන නිෂ්පාදකවරයෙක් විදිහට සහ නළුවෙක් විදිහටත් චිත්‍රපටයේ ප්‍රධාන නළුවා කීත්, ඒ වගේම පුබුදු අපේ නිරා, ඒ සියලු දෙනාටම ඉතින් රංගනයන් ගැන ඉතින් කතා කරන්න දෙන්නේ හැමදාමත් දක්ෂයි ඒගොල්ලන්. ඉතින් මං හිතන මේ මෙසේජ් එක අපි ගමු. අමුතු දවසක් එකේ මෙසේජ් එක ආදරේ තමයි දිනන්නේ කියන එක. ඉතින් අපි ඒකට මම හිතනවා ප්‍රේක්ෂක හැමෝම ඇවිල්ලා පවුල් පිටින් බලන්නේ චිත්‍රපටි හදන මිනිස්සුන්ට ලොකු ශක්තියක් වෙන්නේ මේ චිත්‍රපටි බැලුවත්. ඉතින් කීත් රංග කෙනෙක්ට නිෂ්පාදකවරයෙක් විදිහටත් වී සිවදාසන් මහත්මයාට අධ්‍යක්ෂකවරයෙක්ටත් ඔබේ සහයෝගය ඔබේ ආශිර්වාදය දෙන්න, මේ රටේ ප්‍රේක්ෂකින්ගේ ආශිර්වාදය දෙන්න කියලා මම කලා ශිල්පිනියක් විදිහට ඉල්ලා සිටිනවා. Thank you. ඇත්තටම මේ අමුතු දවසක් මේ චිත්‍රපටය ඇත්තටම ලොකු ආදර්ශයක් දෙනවා මේ සමාජයට. ඉතින් මේ ශිවායියත් එක්ක මම පොඩි කාලේ ඉඳලා වැඩ කරන වයස 6 විතර ඉඳලා, ඉතින් මේක මේ මම අයියත් එක්ක කරන 3 නිර්මාණය. ඉතින් හරිම ලස්සන චිත්‍රපටයක්, හොඳ ආදර්ශයක් දෙනවා මේ චිත්‍රපටයෙන් විශේෂයෙන් පවුල් ජීවිත ගත කරන අයට. ඉතින් මේ අමුතු දවස ලස්සන දවසක් වෙයි කියලා මම හිතනවා. මේමයි මට මේ කතාව ලියන්න, මේක ස්ක්‍රිප්ට් එක ලියන්න මං හිතන්නේ 2019 විතර මිස්ටර් ශිවදාසන් කැනඩාවේ ඉඳලා මේක මට ආරාධනා කළේ මගේ මිතුරු කීර්තිහින්ද. ඉතින් මම බොහොම සතුටින් බාර අරගෙන මේ කතාව එයාගේ විදියට ලිව්වා. සමහර ඒවා ශිවදාසන්ට ගැළපෙන විදියට එයා සකස් කරගෙන තිබුණා. මේ කතාව ගොඩනැගුණ මට අද දැක්කහම මට හරි සතුටක් දැනුණා. මොකද මේක දෙක තුනක් ගියත් බොහොම ලස්සනට කරලා තිබුණා, හරි සතුටුයි. ඉන්ද මේ නිර්මාණය මගේ අතින් මමට දායක වෙන්න ලැබීම ගැන මේ නිර්මාණය කරන්න මමත් හරිම සතුටු වෙනවා. ඉතින් ස්තුතියි ඔයගොල්ලන්ට. ශිවදාසන් මහත්මයාගේ මුල්ම චිත්‍රපටයේ ඉඳලා රංගනයේ මම දායකත්වය ලබා දෙනවා. ඔක්කොම රජෝරු චිත්‍රපටය එදා මෙදා මං හිතන්නේ එතුමා චිත්‍රපට රාශියක් නිර්මාණය කරනවා විවිධ තේමාවන් එක්ක. මං හිතනවා මේ චිත්‍රපටය අමුතුම තේමාවක් මං හිතනවා කාලීනයි කියලා. මොකද පවුලක් තුළ ඇතිවෙන ඝට්ටනයන් නිරාකරණය කරනවා විවිධ ආකාරයෙන්. මං හිතන්නේ අද නිරාකරණය කරන්නේ බොහෝ වෙලාවට ඒ පවුල් වෙන් වෙලා දරුවා අතරමං වෙලා. නමුත් මේ අමුතුම දවසක් කියන චිත්‍රපට ඇත්තටම අද දවස එතුමාගේ අධ්‍යක්ෂණයන් ඇතුළ ගැන කතා කිව්වොත් අමුතුම දවසක් තමයි. මොකද කතා තේමාව තුළ ප්‍රධාන චරිත තුනක් එක්ක මං හිතනවා දැන් ඉඳගත්තු වෙලාවෙ ඉඳලා චිත්‍රපටයේ අවසානයේ දක්වා සෑම දර්ශනයක් තුළම තිබුණේ කුතුහලය. ඒක මං හිතනවා බොහොමම අමාරු කාර්යයක්. ඒ සඳහා මං හිතන්නේ පුබුදුත්, ඒ වගේම කීත්, ඒ වගේම කවුද මේ අපේ නිරංජලා, මේ ඔක්කොමලාගේම රංගනය මන් දකිනවා අති විශිෂ්ටයි කියලා. මොකද ඒ නිසාම තමයි අවසාන දක්වා චිත්‍රපටය ඒ කුතුහලය ඉදිරියට ගෙනියන්න පුළුවන්. ඒ වගේම ලස්සන පණිවිඩයක් දෙනවා. මොකද අද පවුල් සංස්ථාව තුළ නිතරම අහන්න ලැබෙන
මෙවැනි සම්බදතාවයන් නිසා ඒවා අවුල් වෙනවා. අවසානයේදී දරුවන්ගේ අනාගතය සහ දරුවන්ගේ මානසිකත්වය බිඳ වැටෙනවා. ඉතින් මේ චිත්‍රපටයේ තුලින් මම හිතනවා ඒක සම්පූර්ණ මේකට පිළිතුරක් දෙනවා. මොකද හැමදේම සමහර වෙලාවට විසඳ ගන්න අපහසු වෙනවා. නමුත් අවසානයේදී දරුවෝ නිසා පවුලක් රැකිනවා කියන එක විශේෂයෙන්ම ආසියාතික කාන්තාව බිරිඳ තමගේ ස්වාමියා පවුල දරුවෝ කියන තැන බෙහෙවින්ම ඇලී ගැලී ඉන්නවා. ඉතින් මේ චිත්‍රපටය තුලත් මම දකින්නේ එකයි ඒ සේවිය යුතුයි කියන එක. මම මේ වෙලාවේ සුබ පතනවා කීත්. මං හිතන්නේ සිනමාවට අලුතින් රංගනයට අලුතින් එන කෙනෙක්. ඔහුගේ දක්ෂ රංගනයත් මම මේ වෙලාවේදී මතක් කරනවා. ඒ වගේම අනිත් අයත් ඒ ආකාරයෙන්ම පබෝද පොඩි චරිතයකට ඉන්නවා. නමුත් ඒ තුලත් චිත්‍රපට කතාවට බොහෝ සෙයින් ඇගේ දායකත්වය ලබා දෙනවා. ඉතින් මම නැවත වරක් වී සිවදාස අධ්‍යක්ෂකතුමාට සුබ පතනවා. මේ වගේ කතාවක් විශේෂයෙන්ම අමුතුම ආකාරයෙන් අමුතුම කතාවක්. ඔහු හැම විටම පවුලේ කතාවන් තමයි අධ්‍යක්ෂණයට නතු කරගන්නේ. මේ එයින් ඔබට ගිය ඊට වඩා යථාර්ථය පිළිබඳ අවබෝධයක් ප්‍රේක්ෂකයාට ලබා දෙන චිත්‍රපටයක්. ඉතින් මම නැමත වරක් ඔහුට සුබ පතනවා. අමුතු දවසක්, ඇත්තටම අද අමුතු දවසක්. වී සිවදාසන් මහත්මයාගේ අමුතු දවසක් සිනමා පටය ගැන කතා කරොත් ඇත්තටම මේ අමුතුම චිත්‍රපටයක්, අමුතුම සිනමාවක් මම දැක්කා. හේතුව මේ සීමිත රංගන ශිල්පීන් පිරිසක් එක්ක වැඩ කරලා තියෙන චිත්‍රපටයක්. මෙහි කතාව මං හිතනවා අද සමාජයට ඉතාමත් වැදගත් පණිවිඩයක් දෙනවා. සමහර විට මේ ඔබේ කතාව වෙන්න පුළුවන්. මම ආදරෙන් ආරාධනා කරනවා මේ චිත්‍රපටියේ මේ අත්දැකීම විඳගන්න සියලු දෙනාටම අම්මලා තාත්තලා දරුවෝ එක්ක ඇවිල්ලා මේ චිත්‍රපටිය බලන්න, නරඹන්න. මේ චිත්‍රපටියේ ගොඩාක් ගැඹුරු අර්ථයක් ඇතුව මේ චිත්‍රපටියේ සිනමාව දිගෑරෙනවා. මං හිතනවා මේ චිත්‍රපටිය ඔබ සියලු දෙනාටම ඉතාමත් වටිනා, අද සමාජයට ඉතාමත් ගැළපෙන, අද සමාජයේ දකින්නට ලැබෙන ඉතාමත් සංකීර්ණ ප්‍රශ්නවල උත්තරයක් මේ සිනමාව තුළින් ඔබට හොයාගන්නට පුළුවන් කියලා ආදරෙන් ආරාධනා කරනවා මේ චිත්‍රපටිය නරඹන්න කියලා. සර්ගේ ෆෝන් එකයි පර්ස් එකයි, මැඩම්ගේ ෆෝන් එකයි හෑන්ඩ් බෑග් එකයිද? 3,62,650,725 උණුසුම් හීනයක් සොරාගත් දවසක්. දෙන්නේ නෑ කම්සිතුවද කජුවර කොස්සර කියලා? තව එක වැඩයි තියෙන්නේ. මේක ඉවර වෙන්නේ නැද්දානේ? අමතක කළ යුතු අමතක නොවන දවසක්. අමුතු දවසක් චිත්‍රපටය මං හිතන්නේ ගොඩක් අමුතු කතාවක්. මුලින්ම පටන් ගත්තට වඩා මං හිතන්නේ එන්නෙන් එන්න අන්තිම දක්වා යද්දී පුදුම විදිහට කුතුහලය රැඳිච්ච කතාවක් බවට පත් වුණා. ඇත්තටම ආසයි එහෙම කුතුහලයක් එක්ක චිත්‍රපටයක් නරඹන්න. පොඩි රහස් පරීක්ෂක ගතියක් චිත්‍රපටේ පුරාවටම තිබුණා. නමුත් අපි හැමතිස්සම චිත්‍රපටයකින් සතුටක්, විනෝදයක්, ආශ්වාදයක් විතරක්ම නෙමෙයි අපි යම්කිසි පණිවිඩයකුත් හොයනවා. ඉතින් ඒ මං හිතන්නේ ඒ හැම දෙයක්ම අන්තර්ගත වෙලා තියෙන චිත්‍රපටය වගේ විදිහට මට මේක හඳුනන්න පුළුවන්. මොකද සිවදාසන් මහත්මයාගේ චිත්‍රපට ගොඩක් බැලුවාම ගොඩක් කුතුහලය සහිත චිත්‍රපට සහ අවසානයේ කතාව තුළින් යම්කිසි පණිවිඩයක් ප්‍රේක්ෂකින්ට ලබා දෙනවා. මේ චිත්‍රපටයත් මං හිතන්නේ එදා ඉඳන් බැලුවාම මේ ප්ලොට් එක එහෙමත් නැත්නම් මේකේ බීජය එදා ඉඳන්ම තිබුණු සුලභ වස්තු බීජයක්. නමුත් වෙනස් විදිහකට, වෙනස් ආරකට හරිම ලස්සනට මේ කතාව දිගහැරලා තියෙනවා. ඉතින් මම සුබ පතනවා මේකේ සියලුම නළුනිලියන්ට. පබෝදා, නිරංජි, ඒ වගේම අපේ පුබුදු, ඒ හැමෝම ඉතාමත් හොඳ විශිෂ්ට රංගනය කියදෙනවා. නළුනිලිය බොහොම අඩු ප්‍රමාණකින් හොඳ වැඩක් කරපු චිත්‍රපටයක් විදිහට තමයි මම මේක දකින්නේ. ඇත්තටම අමුතු දවසක් චිත්‍රපටියේ මම නර්තනය ඩිරෙක්ට් කරන්න තමයි, ඩාන්ස් ඩිරෙක්ටර් විදිහට, කොරෝග්‍රාෆර් විදිහට මම සම්බන්ධ වුණේ. ඇත්තටම මේ සිවායට ස්තුතිවන්ත වෙනවා මේ වගේ වටිනා චිත්‍රපටියකට මට සම්බන්ධ වෙන්න අවස්ථාව ලබා දුන්නට. හරිම සතුටුයි, හරිම සතුටින් වැඩ කරන්න පුළුවන් ක්‍රූ එකක් මේකේ ඉන්නවා. ඒ වගේම පවුලේ හැමෝටම එකට ඉඳන් මේ වාඩි වෙලා බලන්න පුළුවන් චිත්‍රපටියක්.
හැමෝටම ආරාධනා කරනවා. ඒ වගේම සමාජයට හරවැද්දයක් ලබා දෙන ලස්සනම ලස්සන ෆිල්ම් එකක් හැමෝටම ඇවිත් බලන්න කියලා ආරාධනා කරනවා. ඒ වගේම ගොඩක් සතුටුයි මට මේකේ නර්තනයෙන් සම්බන්ධ වෙන්න හැකිවෙච්ච ගැන මට ගොඩක් සතුටුයි. ඉතින් අපි අද ඇවිල්ලා ඉන්නේ මේ අලුත් දවසක් චිත්‍රපටයේ විශේෂ දර්ශන අවස්ථාවකට. ඉතින් ඇත්තට මේ චිත්‍රපටයේ මම නෙමෙයි රඟපාන්නේ, මගේ දුව. හැබැයි දුව නිසා මමත් මේකේ පොඩි ආරාධිත රංගනයක් කරනවා. ඉතින් වෙනස් විදිහේ කතාවක් දැන් මම මේ චිත්‍රපටිය බැලුවට පස්සේ ඇත්තටම අපි රූපගත කරපු එකද කියලා හිතාගන්න බැරි වුණා. එච්චර කුතුහලයේ පිරුණා. හරිම මේ ලස්සන දර්ශන තියෙන ලස්සනම මේ චිත්‍රපටියක්. ඉතින් අපි හැම වෙලාවෙම චෝදනා කරනවා ලස්සන චිත්‍රපටි නෑ, ලස්සන කතාවල් නෑ කියලා. ඉතින් ආරාධනා කරනවා ප්‍රේක්ෂකයින්ට ලස්සන කතාවක්, ඒ වගේම මේ අමුතු දවසක් කියන චිත්‍රපටියේ ලස්සන කතාවක් එක්ක යන ලස්සනම නිර්මාණයක් වි සිවදාසන් මහත්මයාගේ. ඉතින් ඔබ හැම කෙනෙක්ටම ආරාධනා කරන මේ චිත්‍රපටිය තිරගත වෙනකොට ඇවිල්ලා මේක නරඹන්න. බොහොම අපූර්ව, බොහොම ලස්සන කතාවක්. ඇති වෙච්ච කුයින්වත් දන්නවා. අමුතු දවසක්.